ධර්ම දේශනාපවත්වන්නට අපෙටේ මහත් අනුකම්පාවෙන් මෙ දම් සභාම්ඩ පේට වැඩම කොට වදාල දිවිල පිටියේ බරපාවිල ශ්‍රී අභිනිවාරාමාධි හිපති රාජකය පණ්ඩිත ශාස්ත්‍රවේදී පූච්චපාද හෙන්න්ඩුුවාවේ දම්බදීප ගෞරවනය ස්වාමිට් වහන්සේ අභිසිියලු දෙනාම එෙක්ව සාධනාද පවත්වා පිළිකනිමු. සාදුූසාදුූසා පන්නල හොරවඩුන්නේ පදිංචි විශ්‍රාම්මලත් පර්ශ්වාලාචාරිණ W.P පත්මිණ සුජාත මහත්මිය සහ VPK සිරිල් අබේතුග මහත්මා ඇතුළ පින්නාත් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් ඩු ලෝකේටම සංන්නිපේදනය කරන්නට පින්බට දායකත්වේගෙන කටයුතු කරන්නේ. සමන්තාචක්කවාලේසුවත්ත්‍රාගච්්චන්තුදේවතා. දදන්දම්මං මනිරාජස්ස සුනංතෝසග්ගමොක්කදන් දම්ම සවන කාලෝ අයංබදන්ත ධම්ම සවන කාලෝ අයංබදන්තා ධම්ම සවන කාලෝ අයන් භදන්ත නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුත්දස්සෙ නමුතස්ස ভাගෙවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුදන්දස්ස පංචිමේභික්කවේධම්මා අනායුසස්සා කතමේ පංචතිති අතිගෞරුවනීය නායක ස්වාමින්ද්‍ර වර ප්‍රමුඛ මහා සංගරත්නයෙන් අවසරයි ධර්ම ශ්‍රවනාවිලාශීවසිටින පිංමත් සිල්මාතා උන්වහන්ස අද ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වය දරන පන්නල හොරවටුන්නේ පදිංචි විශ්රාමලත් පාටසලාචාරණී පංමත්P පත්මි සුජාතා ඇැතිනිය එ වගේ වPK සිරිල් අබේතුංග මැතිතුමා ඇතුළු ධර්මස්්‍රවනා විලාශීපින්වාත්නි ආදරණීය දෙමවුපියණි දූදරුවනි ලෝතුරා බුදුරජාණන් වහන්සේකි දේශනා ඇසුරින් ඔබේ ජීවිතයේ ජීවි අවබෝධයත් සසරේ ධර්මවබෝධයත් පිණිස මෙම පැයට නියමිත බෞද්ධයාරූපවාහිනයේ ධර්ම දේශන අාවශ්‍රවනයටයි ඔබ මේ ශ්‍රද්ධාවෙන් සූදා නම් වෙන්නේ. බෝසත් පිින්වත්නී අදකාලෙට හරීයට වටින. මාතෘකාවක් හම්බනා ඔබට පැහැදිලි කරන්ඩ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දතිය ආයුස්ස සූත්‍රය ආයුෂ ගැන කියලතිෙන සූත්‍රය දුතිය ආයුස්ස සූත්‍රයහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සුන්ගේ ආයුෂ පරිහානියට පත්තෙන්ට බලපාන හේතු පහක් ගැන පති මොකටද ආයුෂ පරිහානිට ලක් නොකරගෙන රැක ගණ්ඩෝනි. මෙච්චර කාලයක් ධර්මස්්‍රවනය කරපු බෝසත් පින්වත් ඔබ දන්නවා ලද මේ මනුස්ස ජීවිතයේ වටිනාකම. මට හැමතිස්සම හිතෙන සහ බණ කියනකොට මම හැමතිස්සෙම ඔබට කියන කතාවක් තමයි. මෙහෙම ජීවිතයක් ආයේ? හම්බවෙන එකක් නෑ කියලා. ඔබට මේ සමාජ සංවේදීතාව සවිඤ්ඥානක බව තියෙනවා එනිසා හොඳට සමාජඉදිහා බලන්න පරපුරෙන් පරපුර විකෘතිවෙවී යන විදිහ. තවමත් ඔබ ජීවතුන් අතර නමුත් පොඩි අදහසක් අපිට තියෙනවා හදිසිය කරදරයක් නොවුනොත් අපිට වෙන්න මෙච්චරක්කිතර තවා විෂතියෙයි පහ දහායක් සමාන්ට විස්සා අපි හිම ගණංහදාගන්නේ සමාජයේ පවතින පරමාවිෂදිහා බලලා නේද. එතකොට දැන් අප අපි අපේක්ෂා කරන කාලයේ දීමිය ගියත් ඊළඟවර අපි ආය මනුස්ස ජීවිතයක ඉපදනොත් මේ පිංකෙතහෙල රන්දෙරනෙම කෞද අපේ දෙමව්පියෝ කියලා පොඩ්ඩක් වටපිට බල්ලා තේරුම්ගන්න බයිද කළුවන් දැන්ුව ඊළඟ පරපුරදිහා බැලූහාම අනේ ඉතින් මේනේ අපේ දෙමවපියෝ වෙන්නේ කියලා එතන්න බයිද ඒතු කාරණා සකස්සෙලා අපි නැවත මනුස්ස ජීවිතයකට ඇමිදිල්ලා ඒ මනුස්ස ජීවිතය අපි මේ ලංකාවම ඉපදිලා හෝ ඕෝ වෙනත්්‍රට ක එපදිලා බලනකුට අපේ දෙමව්පියෝ වෙන අය තමයි. ඔය දැන් නවයොවුන් විය ඉන්නේ. අනේ දරුවන්ට යන එන පාරක් නැතුව දැක්මක් නැතුව මාවතක් නැතුව ඉභාගාතයනවා. වැඩිහිටියන්ට හරි ලොකු කලකිරීමක් තියෙනවා? මේ හැදෙන පරපුර ගැන. අර බුද්ධිමත්්දරුවෝ ඉන්නවා අතරින් පතද. බහුතරයක් මංමුලා වූ පාටයි. ජීවිතය පිළිබඳ සමාජය පිළිබඳ, ආගමුදහම පිළිබඳ, ගහ කොල සතාසීපාව පිළිබඳ තමන්ගේ අම්මතාර්තා පිළිබඳ වත් ලොකු තේරුමක් ඇතුව ජීවත්වෙන පාටක් නෑපින්වත්නේ. ඒකටත් එක්ක අපිට, මේ පාරණම් හොඳ දෙමෝපියෝ ලැබුණා. ලබනොවර කෙසේ වෙතා අනේ අපේ අම්මල සාත්තලමොනවා වුනත්. අපිට ධර්මදායාදය දුන්නන දේපල ඉඩකඩන් දුන්න වෙන්න පුළුවන් නොදුන්න වෙන්න පුළුවන් උසස් අධ්‍යාපනයේ දුන්න වෙන්න පුළුවන් නොදුන්න වෙන්න පුළුවන්. හැබැයි පුළුවන් විදිට මහපොළුවෙක් කොට්ටු වෙලා හරිහම්බ කරලා තුන්වේල කණ්ඩ දුන්න අදටත් ඒ හයිිය තියෙන්නේ නේදම්මේ කොස්කාපුවා බතල කාපුවා තමන්ගෙකුඹුරේ හාල්ටික තම්බලක් අම්ම අපිට හදලදීලා ඒ හියතාමෑගේ තියෙනවා. ඒකනේ ඔේ තාමත් මේ අම්මලතාර්තලා ලස්සුනට ඉන්නේ ඒ ජීවිතයට බොහොම අමාරුවෙන් මුහුණ දෙමින් අපිෝපෝෂණය කරන ගමන් මිල කළ නොහැකි නිධානයක් අපිට දීලා තියෙනවා. ඒ තමයි මේ ධර්මදායාදය අනේ පන්සලට එක්ක ගියා සාමින් වහන්සට වඳන්න කියල දුන්නා. බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාවක් හිතේ ඇති කළා කතන්දර කිව්වෙත් ජාතක කතා. දානේ හදනැහැටි ආදර්ශයෙන් පෙන්නවා. දංකඳ කරේතියාගෙන හිසේතියාගෙන දානෙපෙට්ටිය ගෙනහිල් අපිට පෙන්නවා මෙහෙමයි සද්ධාවන්ත අම්මලා ශ්‍රද්ධාවන්ත මිනිස්සුපින් කරන්නේ. ජයස්්‍රිමහා බෝහාමුදුරුව වැඳුව අරුවන් වැලි මහසෑය වැදුව දළදාවහන්සේ වැදුව අපේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් ඇති කලාා පවට බය කරලා පිනට ලැදි කරලා අපි හරි පාරට දැම්ම හින්දා මේ වයසට එනකම්ම අපි හොඳ ගමනක්කාවා. ඒ හරි පාර පෙන්නන්ඩ ආයෙත් වතාවක් එහෙම මාපිය පරපුරක් බිහිවෙන පාටක් නෑපෙන්වත්. ඊීළඟ පාර අපිට ඒ මඟපෙන්නීම ලැබු නැත්තං. අපිටත් යන එන පාරක් ඇති නැති ගානයි. විතර මේ රටේ හිටපු මහා සංගරත්නය අනේ අපේ ජීවිත මේ තත්වටගේන්න බණක්‍යාපු හාමුදුරුවෝ කොච්චරම මෙවරක් කලාද මේ සම්බෝධි විහාරයම වැඩහිටපු පානදුරේ අරියදම්ම නායක හාමුදුරුවෝ සුමදුර හඩින් බෝධි වන්දනාවෙන් අපේ ජීවිත කොච්චර ධර්මමාර්ගට ගත් අද ත්ච්ಚ ංගොඩ විල ಸෝමහාමුරු පಡිහ පඥාසිීය නායක හාමුදුරු රේරු කානෙ නායක ಹමුරු ලಿියපු පොತ පංවත්න මෑත කාලෙ අපವච්ಚ නාವන අරියදම්ම හාමුදුර මේ සම්බෝධි විහාරಯ මුළು ෝකටම බෞද්ධ දායාද දීපු අපේ දරනගම කුසලදම්ම නාය හාමුදුරු වගේ උತම මහාසංඟරුවන අපේ ජීවිතම හරි පාරට ගන්න හරි පාර යවන්න මොන්න කැපකිරීමක් කලාද. අද මේ ධර්මදේශනා වහඩමේ රැස්සලායින් අම්මලතාත්තලා අපේ මහණින් වහන්සේ ඇැතුළුව හැම්මත් දෙනාම රේරුකාණෙ චන්දවිමල හාමුදුරු ලියපු එකක් පොතක් හරි කියවලතිේනවා. මංහිතනනි උක්කොම කියවෝපෝ ඇත්ත ඇති. අනේ අපේ අපේ ජීවිතවලට කොහේදෝ ඉඳල ඇවිල්ලා. මොන තරන්දාායද දුන්නද. එහෙම උත්තම මහසඟරුවන බහුලව බිහි නෝනයුගයක් ඉදිරියට එනවා. දැනටත් කඩ ඉන්න උත්තම නායක සාමීන්ද්‍රරන් වහන්සලා වයසයි. උන් වහන්සේලා එකනම දෙනම රහසේම නික්මයන කොට ඒ ප්‍රමාණයට තරුණ ඇතිවරු බහිවෙනවා බොහෝම අඩුයි අනාගතය ගෙන බයක් දැනෙන් නැද්ද ඒ විතරක්්ද අපිට හම්භච්ච ගුරුවරු අද මේ ධර්මදේශනාවත් දායකත්වය ගුරතුමියක් විසින්දරනවා ගුරුවරු කිෙව්වහම දෙවිවරු වගේ හැඟීමක් ඇතිවෙන ගුරුවරු අපිට හම්බ වනා සි එලව එලවා බැනවෙන ගහගහ පිව හැදුව. කියල දීපුදේ හරියට කියල දුන්න අඩුනැත්තුූ. පරන්න පරණ මිනිස්සු අකුරක් ලිව්වත් ලස්සනයි. හරියට හදල තියෙනවා අත්තකුරෙ ඉදලා. ලිව්හම ව්‍යාකරණ නිවැරදිී කතාකරද්දිී පැහැදිලි තවමත් සාහිත්‍ය පිළිබඳලුක අවබෝධයක් පරමිනිස්සු ගෞ තියෙනවා. ගුරුවරු දීපපුදේ හරියට දේලතියෙනවා. මුෂ්ති නැතුවදීල තියෙනවා. එහෙම උත්තම ගුරු පරපුරක් හරි හිගයි යනාගති. පිංවත්නී ඔය කාරණ එකටට සම්බන්ධ නොවිච්ච අනාගතයක ඔය ධර්මදායාදේ ඔය මාපිය කල්ල අනමිත්‍ර දායාදේ ඔය ගුරුදායාදේ අපිට නොලැබුුණොත්තනාගති. අපේ ජීවිතත් මංමුලා වෙනවා අහන්ඩ දෙයක් නෑ පවුකාරජීවිත බවට පත්වෙනවා. ඔය හැම එකින්ම බේරිලා. පිරිසුදු සුදුරෙද්දක් වගේ ජීවිතේ මේ වෙනකං පාරශුද්ධව රැකගෙනෙන්ට ැබිච්ච මේ භවය තමයි. මටහිතෙන්නේ හොඳම වවස්ථාව මේ ධර්ම දේශනාව අරමුණු ලේල තියන මේ පත්‍රිකාවෙ තියෙනවා. ගෞතම බුදු සසුනේදීම චතුරාරය සත්‍යය අවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වැඩෝනිි කියලා. අන්න ඒ අරමුණට ඇඩ ලැබිච්ච හොඳම ජීවිතේ මේක. පිින්මත්නි මේ ජීවිතේ මනුෂ්‍යත්වය සද්ධර්මස්්‍රවනය කල්්‍යෑනම ිත්‍රත්වය ශණසම්පත්තිය. හැම දේ මේකට ලැබුච්ච ජීවිතය. මේක වටිනවා. මේක මීට පෙර ධර්ම දේශනාවක හපු නැති කාරණාවක් වෙන්න පුළුවන් ම මේ කියන්න හදනදේ හැබමක ඇත්ත දෙයක්. පින්වත්නී ජීවිතේ ගොඩා කල් ජීවත්ෙන්ඩ. ඒ කියන්නේ භවතන්හා වනමෙයි. කන්හාවෙෙන් මේකෙ තව හම්බ කරන්ඩ මේ කණ්ඩ මේ සැපවිඳින්ඩ නෙමේ අවුරුදු සීයකට කිිට්ටුව ජීවත්වෙන්න්න ප්‍රාර්ථනා කළත් කමන්නෑ මේ ජීවිතයේ ධර්ම අවබෝධය පිණිස භවතන්හාාව පැත්තක තිේලා ධර්මය අවබෝධ කර ගැනීම සඳහා තවටිකක් පින්කර ගැනීම සඳහා වැඩිපුර ටිකක් ජීවත්ෙන්ට උත්සාගලාට වරදක් නෑ. එමොකද ඊළඟ පාරම මෙහමහම්ෙන් නැති හින්ද. හිවාබෙන්නේ. අම්බෙන්න්නවනෑ. කලාතුරකින් පෙරපින් ඇති සියලු සම්පත් හේතු සාක හැදිච්ච කෙනෙකුට ැබුණුත් මිස ඔහොම සියල්ලෙන් සම්පූර්ණ ධර්මාබෝධයට පාරකැපිච්ච ජීවිතයක් ආය හිගයි. එනිසා ැබිච්ච ජීවිතයේ ආයුෂ ගැන හිතන්ඩ බුදුහාමුදුරුව ඕනේ කියලතියෙන්නේ එහින්ද හිතුවටකම නෑ එවනට අදකාලෙ හිගම දෙයක් නේ දායුෂහරි අඩුයි මේ ධර්මදේශනාවට වටිනකොටත් මරණ කීපයක් පිළිවඳවම ආරංචි ලැබුණා එහම තමා මිනිස් වේගෙන් මිය යමින් පවතින කාලයක මිනිස්සුන්ට මැරෙන්ඩ තොගපිටින් මැරෙන්න්ඩ හේතු හැදිච්ච කාලෙක වසංගත වෛරස ස්ොවාභාවික වියසන කලකෝලහල දැඩිලෙස පැතිරිච්ච කාලෙක ශ්‍රීලාංකිකයකු ගිනි තබා මරා දමල තියෙනවා පකිස්ථානයේදී අහන්ඩවත් අමාරු ප්‍රවෘති කනවැටෙන යුගයක. ආයිුෂ කියල කියන එක තනාග පිණිබිදු සේ කියලා තදටම දැනෙන යුගයක තමයි මේ ආයුෂ ගැනකතා කරන්නේ. ලැබිච්ච ජීවිතේ. දුක්විඳල අම්මතාත්ත හදලදීපු ජීවිතේ. බන කියලා සාමින්න වහන්සේල හරිපාරට දාලදීපු ජීවිතේ. උගන්නල උගන්නල ගුරුවරු හරිපාරපෙන්න්නපු ජීවිතේ. ආයුෂ රැකගන්නේ එක යුතුකම පුළුවන්තරන් කල් ජීවත් වෙලා මේ ජීවිතෙන් ප්‍රතිඵාලයක් නෙලා ගන්නට ඕන නැත්තං ඉති එකතිය විශස්සක්ට දෙතිය විස්සා හිටියත් එම මහලොකුතේරු මන්නේ ප්‍රතිඵාලයක් ලබන්ඩ ඕන. ඔය සමහර ඇත්තෝ මියගිහාම මළගෙවල්ලල ගුණ කථන කරනකොට හොඳට අහගෙනඉන් කියන්න ගුණයක්නෑ කිසීම ගුණයක් තිබිලනෑ කියන්නේ වයස ගැන. අනේ මේ සීයා ඔවුරුදු මෙච්චරක් හිටියා. දූදරුවෝ මෙච්චරක් දායාද කලා ඕවා නංඉතිං මනුස්සේකුගේ ජීවිතේ විසිෂ්ටත්වයට පත්වීම සඳහා හේතු නෙමේ. ඔය ගල්ලිබ්බොත්තින්නවා කියනවානේ සීයක්කිතර. නේද. සීයක්ම නිකං ඉන්න එක නෙමෙයි. හිටපුටිකේ ප්‍රතිපාලයක් ලැබුවද. වෙන උදාහරණය වනයි මගේ බුදු හාමුදුරුව විසි අසංකෙය කල්පලක්ෂයක් පෙරුම් පුරාණය විදිල්ලා. බුදුවෙච්ච භවේ වැඩහිටිය අවුරදුවලින් අසුවයින. අසුවට වැඩි අම්මල මෙතනත් තති. අසයි. අසුවත් ලොකු අයස? හැමැයි ඉතිං, සුවට උන්වහන්සේ ලබාගත්ත ප්‍රතිඵලත් අපිටදීපු දායා ද්දිහාබලපුහම අස්සම සමයි. එනිසා ජීවිතේ ගොඩා කල් ජීවත්වෙන එක මහරඹුණ නෙමෙයි ජීවත්වෙන්නේ හොඳ ප්‍රතිඵලයකට යන්ඩ. මේ ධරම දේශනා වහන පුංචි දරුවගින්දල හැමෝම හිතන්ඩ වටින ජීවිතයක් ලැබිලතියෙන්නේ. බුද්ධෝත් පාද කාලයක තවමත් ඔබට මේ ජීවිතය ලැබිලතියන්නේෙ ඒ නිසා මේ ජීවිතය පරිස්සං කරගන්්ඩ ඕනි. ැ එන්ඩ එන් අවුරුදු දහෙන් දහය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව කියනෙ එක අඩුුවනෝ. අවුරුදු දහයට බහිනවලුණේ ඔය ආයු අපේක්ෂාව තවමත් ඔබට යමක් කරගණ්ඩ කාලේ තියෙනවා. මේ දුතිය ආයුස්ස කියන සූත්‍රේදි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආයුෂ පරිහානියට පත්තෙන්ඩ බලපාන ප්‍රධාන හේතු පහක්. පරපුරෙන් පරපුර මිනිස්සුන්ගේ ආවිෂ අටුෙන්ඩ බලපාන හේතු. ඒ අත්‍ර පලවෙනි හේතුව තමයි අසප්පායතාරී හෝති. ලවෙන හේතුව අසපපායතා රී හෝති. ඒක යන්න පින්වත්ති මේ නිතරම දරන්ඩ වැැරි නොගැලපෙන වැඩම කරණික. වයසට තත්වයට තරාතිරමට සෞඛ්‍යයට දන්ඩ වැැරි වැට. දැම් බලන්නක පුංචි දරුවක්ගේ ජීවිතයක් කරගෙන? ඒ පොඩියුන්ට ආයෂ අඩුවෙනවා කියෙ එක හ්ඩත්්‍යයක්ද පුංචි කාල ඉඳලා දරණ බර. අපි දැක්කා කින්්‍යා ප්‍රදේශී පාලම්පාරුවක් පැරලෙලා අනේ පුංචි පැටවනේ. උනුත් අපේ නේද මන් ජාතිය සිංහලද දෙමලද මුස්ලිම්ද කියලා. ඒ අපේ පැටවුනේ? කවදහරි මහනවෙඩ හිට පෙවුණුත් ඔොතන ඉන්නනඇති. රජවෙෙන්ඩ හිට පෙවුණුත් ඉටිය වෙඩ බැරි නෑනෙ. අනේ අපේ පුංචි පැටවු පාලම්පාරුව පෙරලිල්ලා මැරුණන හතර පස්තෙනෙ. පොඩිය කාට වැඩිය බර මල්ලක් කරේල්ලු හාම මහමිනි හෙක්ට කලින් පොඩිය එකක් ගිලෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය හැදිල තියෙන විදිහි ලොකූ ප්‍රශ්න තියෙනවා එන්ඩ එන්ඩ ඒ ප්‍රශ්න විසඳෙනවනමේ අවුල්වෙන එක වෙන්නේ. දරුවකුට ළමාකම අහිමි වෙන වර්ගේ අධ්‍යාපන ක්‍රමයක් බිහිවේගෙන යනවා. ඔයි මල්ල එකව උදාහරණයක්. ආච්චයම්මල ගෙදර ඉන්න අය සියතාත්තල ගෙදර ඉන්නව නම් ඔය මල්ලෙ වර දන්නවා. පොඩියෝ ස්කෝලගනියයන්ෙනෙ. ඔය අච්ච්‍යමල සියල අපිත්තෙක්ක ඔය පැමිණි ලිකියනවා. අනේ සාමිවාස ළමයි හැදවා. ළමයිගේ ළමයිනු බදන්ඩ වෙලා නිවනක් නෑ. තිං අර මල් අරගෙන ොන්්ඩිසූරියයනවා ඉස්කෝල නවාඇ එන්ඩ යනවා හරි කරදරීනේද. ඒ වුනාට එහෙම වෙලාවට හිතන්ඩ හොඳ විදිහක් තියනවා.ඒ කාමතර දෙයම් මේ කියන්නේ. මොකදද? පොිය එක දහා වල්ල හිතන්න අපි මේ ළමයිනුත්තදවා ළමයිගේ ළමයින උත්ධදනවා අපිට කියලා ජීවිතය නැද්ද කියලා කලකිරෙන් නැතුව දෙමව්පියන්ට පුළුවන් සීයාච්චිට පුළුවන් මෙහෙම හිතන්ඩ. අනේ පොඩියකත් මං වගේම සංසාරසාගරයේ පීනලා කොහොම හරි මනුෂචත්තයකට ගොඩවෙච්ච හොඳ වටිනය එකෙක්නි. කීයෙන් කී දෙෙනද මනුස්ස ජීවිතයකට එන්නේ. මේ මේ පොඩිය කත් එහෙමකි. ඉතින් බුදුහාමුදුරුවොත් කලේමකක්ද එහෙම්ම සංසාර සාගරයේ පීනලා මනුෂ්‍යත්වයට ගොඩවෙච්ච මිනිස්සුන්ට ජීවිතහදා ගණ්ඩ උදවකරපයකනේද. සසරදුක දිනාන්ඩ සසරදුකෙන් මිදන්ඩ මගපෙන්න පය එකනේද බුදු හාමුරුවොත් කලේ? ඔොග පිටිං කෙල ලක්ෂ ගණන් සත්ව ඉන්න්න වන්දැක් අබුදු හාමුදුරු පලවෙනි ධර්ම දේශනාවෙන්ම මිනිස්සුද දෙවියන්ද බ්‍රහ්මයන්ද ඇතුළුව සසරදුකින් නිදහස් කළා. ඒ වගේම වැඩක් සීයට ආච්චිට කරන්න පුළුවන්ද. අනේ මේ පොඩියකා තාමත් ගොඩගණඩ පුළුවන්. පවු කරලා නෑ පුංචි වයසනේ. මට හම්බෙවෙච්ච වෙලාවේ මං මේ කවහද නෝ. අනකංගනකම් මගදිකට හරි ධර්මේටිකක් කියල දෙෙනවා. චාරිත්‍රවාරිීත්‍රටික කියලා දෙනවා. මොන්ටිස්සෝරී ඳල එකගන එනකොට කුමුරුයාය මැද්දෙ. අර ගොයිෝ කුමරේ වැඩ කරන්නවෝට මයපුතේ අපි කුඩේ අකුලයම්. ඒමකදේ. අර මිනිස්සු දුක්විඳන්නේ මඩේ බැහැගෙන අව්වට පිච්චි පිච්චි. ඔය අක්කර ගනන් අස්දදන්න පුතේ තනයෙන් කණඩනෙමේ අපිට අදදීල කණ්ඩ. ී අපි සල්ලි දීලාන කන්නේ. පුතේ සල්ලි දීලා වුනත්. සල්ලි කණ්ඩ බෑන්. ඒ මනුස්සයක් කුඹරේ බැහලලා ය පිච්චන පිච්චිල්ලට. ඔය මඩේ බැහැලා කුණුවෙන කුණුවිල්ලට ගෙවනවනම් කීයක් ගෙවඩ ඕනේද. ආන්න කියල දෙනවා අපි ජීවිතය ගැන නේද? හම කියල දිද්දී කියලදිද්දී ධර්මය ගැන ජීවිතය ගැන රට ලෝක ගැන ඉතිහාසය ගැන අපිට පුළුවන් හොඳ එකෙක් හදන්ඩ ඒකවාදයක් ලෙද බාරගන්න ඇතුව පුංචේකාගේ ජීවිතය ගොඩදාන්නඩ ඉතිං ඔය පුංචිවයසට ළමයිට වැටිච්ච බරවැඩි අපේ දරුවන්ට ආයෂ අඩුවෙන්න්න පටන්ගන්නේ ස්කෝලය අන්න්න ගත්ත දාඉදලා ර පාසල්ල අන්න ගත්ත දායිඳලා. බලන්න දෙන හෝම්වක් ගෙදර වැඩ ගොඩ ළමයත් කරනවා අම්මත් කරනවා තාත්තත් කරනවා ආතියම්මත් කරනවා ඒ ඉවර කරගණඩ බෑ. එච්චර කරලා 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 ඉගනගන්න පාරට බැස්සහම අපේ රටේ ඉගනගත්ත සමාජයේ දිහා බැලූහම වැඩි වෙලානෑ. නේද? ප්‍රශ්නයක් කාපුම විසඳන විදිිය උගත්තු ප්‍රශ්නය අනල අවුල් කරල්ලා ආය සම්මජ්‍යාතියට කාටවත් විසඳන්න බැරිවිදියට අවුල් කරනවා. ඇඒ දැනුම දුන්නට ප්‍රායෝගික අවබෝධය දීලා නෑ. ර මිනිසුන්ට එකතිබ. මේ ක්‍රමේදි දරුව හෙම්බත් එෙනවා නොමැරි මැරෙනවා විතරයි. පින් අත්ි දරන්න බැරි වැඩකරනකොට ආයුෂා අඩුව වෙනවා. පුංචි කාලෙදල නින්දක් නෑ. උදේ පානන්ද රැහැරෙන්න්නේ කොළඹේෙන ළමයිනම් අනේ පින්වත්ති පොළොන්න්නරුව ඉඳලත් කොළඹට ස්කෝලන ළමයිඉන්නවන. එ වුුණට චක්‍රලයකවලනන් තියෙන්නේ පාසලේ ඉදලලා කිලෝමීටර තුනක්කිවිතර ඇතුළතලමයි. විතරයි ඉස්කෝලට ගොන්න කියලා. මේ කොළඹ තියන මහා ඉස්කෝලවල ඉඳලා කිලෝමීට තුන හතරක රවුමක් ඇන්දහම ගෙවල් එච්චරහුවෙන් නෑ. ඉස්කෝලවල වුුණට දහ දහ දොළුස් දහ ළමයි ඉන්නවා. චක්‍රලයකයට පිටි දුර ඉඳල ළමයි එනවා ඒ ළමයි පුදුම දුකක්වෙඳනවා නින්දක් නෑ පාන්දරයන්නේ නිවාඩුවක් නෑ හැන්ද වෙලා ගෙදර යන්නේ අයරෑ දොළහ එක වෙනකං හෝමුව කරලා ළමයි නිදාගන්නේ තන ඉදල පටන්ගත්තහම නිවනක් ආයි හම්බවෙන්නේ කවත් දොයි ළමයිට ශි් අත්්‍ය කාලට හොඳට මාරුවයි ඊළඟට සාමා්‍ය පෙළ උසස් පෙල විශ්වවිද්‍යාල කාලේ ළමයි කොච්චර මහන්සි වෙනවාද. ඊට පස්සේ පත්වීමක් කරගෙන දෂ්කර පලාටක දුක්විඳලා ඔන්න තිස් පහයිතර වෙලා කසාද බැඳලා ඊට පස්සේතින් බරාදිින්න පටන්ගන්නවන් නිදහසක් නෑ අපේ මිනිස්සු හරීයට දුක්කඳනවා. හැමදේමහරි අමාරුවෙන්ක ර්ඩ වෙලා තියෙනවා. වත් අපි තනි තනියම හදාගණඩෝනා ජීවිතවලට දැක්මක්. මේ කොච්චර දිව්වල් අන්තිමට මොකවාතිතුරු වෙන්නේ. තමන්ගැෙන හිතන්ඩෝනා. ළමයි පවා හිතන්ඩ. තමන් ගැන හිතඩ. හැම්ම දේම දරන්න පුළුවන් සීමාවක. මිනිස්සු වාහනයක් ගත්තාම අවශ්‍යතාව දෙස නොබල සමාජයේ දැන්තියෙන ක්‍රමේ දිහාවලලවාහනේ තෝරනෝ. තැන්වයි පරණකාරවල කවුරුත්කයන්නේ කියලා. ආර්ථිකට නොදරණමට්ට දරන්ඩ බැරිමට්ට මේ වාහනයක් ගත්තාම හම්බ කරලා ඉවරයක්න. අන්නේම දරන්ඩ බැරිවැඩ කරහම කායකවත් මානසිකවත්. ස්සු පිහෙනවා කියලා බදුහාමුදුරෝ දේශනා කර හැම දේ මෙහෙමයි ඇඳුන්ද අෞෂදද රූපලාව්‍යද හැම දේම පරිහානයට ආශ පිරිහීමට හේතු වෙනවා දැ නින්ද නැතිවෙනකොට මොකද වෙන්නේ නින්දිදි තමයි අපේ ශරීරයේ තියෙන්න වස විස කැපෙන්න්නේ ඒ එක කාරණවා අපි කන කෑමවල සීයට සීයක්ම දැන් වස තියෙනවා. නැතිව නෑ. පින්වත්දි මේ මෑතක කොස්විකුණන වනුසේකුගේ කතාවක් ඇහුවා. අත ආසාධනය වෙලා වෛද්‍යවරයක් අහනෝ ඔයා මේ අතින් මොනවත් කෙමිකල් අල්ලනවද. රසායන ද්‍රව්්‍ය නෑ මං කොස් වෙලඳන් කරන්නේ. ඇත්ත කියන්ට කොස්සලට මොනහරි දානවද. ඔවු හැබැයි. කොස් කල්තියාගන්න, ටකිවල බස්සල කොස්ගෙඩි වතුරපුරවල වැසිකෙලි හෝදන දෞ්‍යතින්නේ ඒවා වතුරට දාලා මෙහෙම අතින් කලචනවා දියවෙෙන්ඩ. එතකට සාමානෙන් කොස් ගෙඩියක් මාසයක් තර තියාගඩ බොලුවල්ලු තැංවර විසට අත කුණු වෙලා. අපේ මිනිස්සු අනේ ගමේ කෑම හොඳ කෑම කියලා කොස් ගිහින් කනවා ඒ වස තියනවා ඇපල්ඔොලට වඩාදැන් බලපුවාම කිසි දෙයක් නෑවාස විස නැති හම නගඉති නොකායින්ඩ වෙනවා ඉස්සර කාලෙ කාවනි කේලවලු කියලම් වැඩිමිලට විකුණුවා දැන් ඒවෙළඳම කියනෝ කොරන්ඩ දෙයන්නේ පෝර නැතිහින්ද ගෙඩි පොඩි ඉස්සරත් කාබනිිකනං විකුණුවේ දැන් රසායින පෝර නෑ කියල කොහොමද ගෙඩි පොඩිියුුණි බොරුණී කියලතියන්නේ තනම වස වෞක්කොම කෑමෙන් බීමෙන් औෂදවලින් ඇඟට එකතුවේ නොයි වට කියන් ටොක්සින් කියලා. වසවිස. දැන් ඔය විස කැපෙන්න්නේ කොහෙදද. ආහාරයෙන් ජලය අෂදවලින් ශරීරයට එකතු වන විස කැපෙන්නේ අක්මා වෙදී අක්මා වැදගත්. අක්මාව වැඩපටන් ගන්න කීයටද රෑ එකකොලාහේඉඳලා. පාන්දර එක් දෙක්ක තුන්න ඉතර වෙනකන්තම අක්මාව වැඩ කරන්නේ ඔය වෙලාවට අනිවාරං නිදා ගණ්ඩුවනේ නැත්තමකද වෙන්නේ අක්මාව හිතනවා අද මෙයා වැඩක් එහෙන අද විසක් හෙටකාපනවා කියලා අනේ හේටත් වැඩක් වස විස එකතු වෙලා අන්තිමට එලියටෙන්නේ පිළිකාවක් වෙලා මිනිස්සුන්ට නින්ද වැදගත් නිමාරෙන් රාත්‍රීයේ කොළහත් පාන්දර එකත්තතට නිදන්ඩ මෝන ස්කෝලයන ළමයි ඔයවා එලාවට තමයි නිදියන් නැත්තෙම. මහන්සි වෙලා රැකයා කරණයයි නිදන් නැත්තෙමය වෙලාවට එපා ජීවිතය පරිස්සං කරගණඩ ඉරහඳ තරුවල්ලන්ඩ කල්තියෙනවා වැඩි කාලයක් ජීවත්තෙන්ට. පින්මත්දී උදවාමුදුරුවෝ දේශනා කරනවා ඊළඟකාරණාව විදිහට මේ දරන්න බැරි වැඩකරන එක විතරන්න න්නෙමේ. නොගලපෙන වැඩකරන එක විතරක් නෙමේ. ආයුෂ පිරිහෙන්ඩ බලපානවා සප්පායේ මත්තන්න ජායති. සප්පායේ මත්තන්න ජානාති. ඒ කියන්නේ ගැලපෙන දේවුනත් ප්‍රමාණය ඉක්මවා කරන්න ගියාම. කෑම වගේ කෑම ගැන බුදුහාමුදුරුව රරියට ධර්මය තුළ දේශනා කරලා තියෙනවන අපි ගණන් නොගන්නම දෙයක්. ඒත් බුදුහාමුදුරුවන්ගෙන් පලවෙෙනෙන්ම හනවා ඒකනාමකින් පලමනිම දේමකක්ද. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා ඒකනාමකින් පලවෙනිමදේ එතනින්ද ලබු දුරජාණන් වහන්සේ ආහාර පිළිබඳ ොම වැදගත් තැනකතියල්ලා දේශනා කල්ල තියෙනන ආහාරයත්මත තමයි යැපෙන්නේ. හැබැයි ආහාර වනත් ප්‍රමාණයේ දැනගණ්ඩුවනේ ප්‍රමාණය ඉක්මවා නොගැලපෙන අයුරින් කරන්ඩ ඇන්ඩ හොඳනේ අවශ්‍යදේඋනත්. මනුස්සේ කෑම ක්ඩෝනි කන්න පුළුහන් උපරිමද උපරමයට පොට්ටක් අඩුවෙන්. බුදුහාමුදුරු දේශනා කරනවා කෑම කනකොට හපලකන්්ඩ. බොහෝ වේලා හපන්න. දැන් අර පුංචිකාලේ ඔබත් තිගෙනගෙන ඇති සේක ආධරමවල මෙහෙම ගත්ත බත් පිඩ කටට දාගන හපන ගමන් ඊළඟ බත් පින්ඩ අනාන ඉඩ. ඒ ගොඩක් වෙලා හපල ගිලලා ඊළඟ බත්පිද කටට ගන්න. දැන් අපේ වෙලාවක් නැතිකම හින්ද ගල්ලගෙන ගල්ලගෙන ගිල්ලගෙන යනෝ. ළම යටක් ගිල්ලවනවා. එතකොට ආහාර ජීරණය වෙන්නේ ඇනෙන්නේෙනේ හැපෙන්න්නේනේ කේටේ සමඟ මිශ්‍ර වෙන්නේ අමු ආහාර බඩට වැටෙන්නේ. ආහාර ජීරණ පද්ධතිද හරි අමාරුවයි. යට ජීරණය වෙන්නෙ නෑ වසවිසටික ජීරණය වෙන්න පෙරෙන්න්නේනෑ ලෙඩ. ඒ වගේම ප්‍රමාණය එක්මවා හරගැනීමගොඩාක් කෑවත් ලෙඩ නිතර නිතර හැමතිස්සම කකායින්නේ කත් ලෙඩ ආවිෂාඩු වෙන්න හේතුවා. ඉතින් ඉස්සර මිනිස්සු කෑමට කොච්චර පිළි වලක්තියන් හිටියද. කුම්ඹුරු හෙක්ටියර් ගනන් ඇස් වැද්දුවත්. තාත්තා හරියට දොලාහ වෙනකොට පිල්ලෙන් නාගෙන උදැල්ල අයිනෝ අබිමටංගල පිළිකන්නේ. අම්මදන්නවා රාලාහමි ගෙටාව න. වෙලාවටගෑවා. ධර්මයේ කියලා තියෙනවනේ. උදේ අහාර ගන්න වෙලාව දවල්ලා හර ගන්න වෙලාව. ඒ අපේ දරුවත් හිතන් ඕෝන. දෙම උපියයොත් හිතන් ඩෝන. ජීර්ග ආව ශවශ්‍යයි ජීවිතය ජයග්‍රහණය කරට. ඒගේම පිින්මත්දී ආයුෂ අඩුවවෙන්න හරිියයට බලපාන දෙයක් තමයිෂද අවෂද ගන්නමොකටද ජීවිතය රැකගන්න හැබැයි අපේ රටේ මිනිස්සුන්ගේ ආයුෂ නැතිවෙලා යන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවනී මේ අෞෂද විශේෂයෙන්ම අපේ රටේ මිනිස්සු බයනැතුව බෙහෙත් බොනොවා පාමසියෙන් ඉල්ලං ඇවිල්ලා. හරිවැරදී. ලෝක මිනිස්සූ ප්‍රතිජීව කෞෂද මද්‍රව්‍ය ගානට දාලදීන්. එමලි ඒසියෙන් ගන්නේ හැබැයි අපි ප්‍රතිජීව කෞෂද ඉල්ලලගන්නවා. එවට කියන්නේ ඇන්ටිබියෝටික් කියලා. පෙරසිට මෝල් වර්ගේ සිට ඇන්ටබෝටික් කා්ඩට වැටෙන අෞෂද. වෙළඳනාම අපිට කියන්න බෑමැතැන හැ ඔබදන්න. නිස්ු ෙද බනවා පුංචි ලයිටත් පොනවා. බෑගකටත් දායවන ඔළුව කැක්කොමක් හැදනු බොන්ඩ. පොඩ්ඩ ඇත්තං ඔළුවේ ගා්ඩ තියන බාම්මුණුව තුරට දිය කරලා නහයට දුං අලනවා කිසිද්දු වෛද්‍ය උපදේශයක් නැතුව. ළමයිගේ මොලේ සයිල වීලිලා යනවා ඇයි අනේ බාහිරාලේපේට පමණයි ඒවා. ඒවා මොලේට වැදනම පේනවද අෞෂධ භාවිතා කරන්න ගිල්ල කරගන්න දෙවාල්. කට මොන අවෙලාද මන් දන්න කියන කිසිීදයම් මතකනෑ කියනවා. ඉතින් මොකද වෙලා දෙෙන්නේ අර සයිල වේරිිලා ගිහිල්ලා. තරුණ ළමයි රූපලාවන්න නිිෂ්පාදන කිස්සිදු හෙවිල්ල බැලල්ල මැතුව ගන්නවා. අම්මල තාත්තල කියල දෙෙන්ඩ මොන්න රටෙන් එනවද දන්නේ කොයි පිළිකන්නේ හදනවද දන්නේ නෑ රූපවාහිනිය පෙන්නුවොත් අන්තර්ජාලය පෙන්නුවත් හොඳයි කිව්වොත් සුදුුවෙනවා කිවෝත් තරීයාසාාවෙන් අරගන්නවා ඉස්සර තිබිච්ච නැති මහාමූතු අවශ්‍යතා ඉස්සර දරුවෙකුගේ ජීවිතයේ වටිනාකම හැදුනි ගැනු දරුවෙක්ක වුණක් සුදනා පලියටම නෙමේ හැකයාවල් තිබ්බා පෞරෂය තිබ්බා තැනවගත්කං තිබ්බා කෙල්ලෙක්ගේ වටිනාකම තියෙන්නේ හැදිියාව තුළ ඒ වගේම දක්ෂතා තුළ කරුණාවන්ත බව තුළ බුදු හාමුදුරුවෝ දේශනා කළේ කෝමාරිකා කොමාරියක් පෙන්ඩ කියලා. දුවෙකුට යශෝදරාවගේ කෝමාරිකා කුමාරික් වෙන්ඩ. ඒකයන්නේ කෝමාරික කියනෙ නිවනගුණය සීතලගුණය ගතිගුණවලින් ගිනි ගන්න සමාජයකට සැනසීමක් දෙන්නට දුවෙකුට පුොුවන්. එතනයි වටිනාකම තියෙන්නේ. ඉතිං එක් කිසිවක් ගැන හිතන්නතුව. පාටගැෙන විතරක් හිතන්න ගිහාම, වසවිසනවා දැන් අපේ වෛද්‍යවරු කියනවා අපේ රටේ දුවරුන්ට ස්ොභාවිකව දරුවෝ බිහි කරන්ඩ බැරි තත්ත්යකට එනවා කියල ඉස්සරහට ඒකට හේතු දෙකක් බලපානොලු එකක් තමයි කැල්සියම් මූනතාවය අනිත්්‍යක තමයි ඇඟට ඉතාම හිර ඩෙනිින් වර්ගේ රෙදිවලින් මහපු කලිසං අඳින එක කලිසං අඳින්න එපා කියලා නෙමේ මේ කියන්නේ මහසු නං සංවර නං ඇඳුම මොකවුනක් කමක් නෑ හැබැයිති. ඇගේ තියල මැහුව වගේ ඒ ඇන්දහම දරුවන්ගේ අස්තිවර්ධනය වෙන්නේෙ නෑ. ොට කවදර ගැනු දරුවෙකුට ලොකුම ප්‍රශ්නයෙන්නේ. උකුල් අස්තිය වර්ධනය නෝූ ගැහැනු දරුවෙකුට දරුවෙක් බිහිවෙන අවස්ථාවේදී දරුවාගේ හෝමාවගේ ජීවිතය අහිමිවීයා හැකි. නේද ගැලපෙන දේඋනත් නොගලපෙන විදිහට අවශ්‍ය දේනත් නොගෙල්ලපෙන විදිහට කරන්න ගිහාම සිද්ධ වෙනදේ මේ වදරුවන්ට කියල දෙෙන් දෝනේ. වටින ජීවිත නිකංනාාස්ති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්ගෙන කාරණය විදිහට අපරිණීත බෝජීච හෝතීද. වෙේලාවල්ලල සැරෙන්සැරේ කණ්ඩ ගිහාාමත් ආයුෂා දුවනවා කියලා. රෑටත්න ගිටල කනෝ පුංචිියවුන්ට ගෙදර බිස්කට් පුරෝලදීන් කොයි වෙලෙත් තිල්ලනවනී කණ්ඩ කියලා එපා ළමයිට ආදරේ නම් කෑමට බීමට බෙහෙතට හේතට පිළිවෙලක් හදන්ඩ කියමේ ආයත් කියන්න. ඔයාල මැරෙන්න්න කලින් ළමයි මැරෙනවා මෙහෙම ගියොත් ඒ අපි දැනටම සමාජි දකිනවා. හතරවෙ කාරණාව විදිහට අපේ බුදු හාමුදුරෝ දේශනා කරන හරි වැදගත්දයා ආයුෂඩුවෙන්න්න බලපාන ප්‍රධානම දෙයක්ත්තමයි දදු සිල්වත්කම. සමහර මනිස්සුන්ගෙන් ඇහවූ හම ඔයාගේ මොකදද නොකඩවාරකින ප්‍රතිපත්තියක් තියන්නේ කියලා බොරු කියන්නේ බොරුවක් කියන්නට වෙනකම් අවස්ථවාදීව කියනවා සාමාන්‍යෙන් බොරු කියන්නේ වෙලාවකට කියන්න වෙනවා කියනවා. රකින ප්‍රතිපත්යක් නෑ ඔය මත්වතුර හෙම බොනවද අනේ නෑ හෙම බොන්නන්නෑේ පාටියකට කියලා නිකංහම් ුණො බොනොවා එහෙම තමයි හුඟාක්කායගේ ප්‍රතිපත්ති හෙවන ජීවිතයේ වටිනාකම ගැන හිතලා මද්‍රවෙවලින් මගේ ජීවිතයේ දවසිංදවස නැති වෙනවා එක දුම්වටියයක් උරණ මනුස්සේයටට ජීවත්තෙන් නැතිය නායුකාලෙන් පැයදකක් කඩුවෙනවා අවසකට දොළහක් බිව්වනන් තැය විසි හතරක් කඩුවෙනවා. අම්ම ලේකිරිර පෝපෝහදදී පු ජීවිති. අම්ම ෞරාබීල ලබාගත් තායුහටික මේන් දුුම්බීල නාස්ටිකර ගන්නවා. මේ පැත්ෙන් මත්තුව තුරබීල නාස්තිිකර ගන්නවා. රපැත්තෙෙන් පාප මිත්‍ර සේවනයටට ගිහිල්ල නාස්ිකරගන්නවා. අනියම් සමඳතාවලට ගිල්ල ලෙඩ හදාගන්නවා. දුුසිල්ලත් බව කියල කියන්නේ. පෙන්ි පෙනී ආවිෂ පිච්චිලා යන කාරණාවක්. ප්‍රතිපත්තිකරුක වෙන්න ඕන මිනිස්සු. සීලවන්ත වෙන්නෝනේ. පුළුහං විදියට. අනේ පන්සසිල් රකිනෙ කමාරු ඉමං අ තැරල දෙැම කියන්නඩපා. පුළුහන් එකක් හරි රැකගෙනයන්ට ඉස්රහට. ම කවදාවත් වංචාවෙන් තව කෙනෙක් ක්‍රවට්ටන්නේ බොර බොරු කියලා තව කෙනෙක් අගතියට පත් කරන්නේ. ආං ඒක මගෙ තියෙනවා. එහෙම හරි කියන්ඩ. මිනිස්සු සීලවන්තවෙෙන්ඩ ඕන සමාජයම පිරිහෙනවා දු සිල්වත් බවහින්ද. පින්වත්නී හතරක් කිව්වා. ආවිෂ පිරිහෙන්ඩ බුදුහාමුදුරෝ දුතියායුස සූත්‍රයේදී කරනු පහක් කියල තියනව කිව්වනේද. තාවේ කත්තිෙන්ට ඕන. මොකදදේ අන්තිමකාරණාව පාපමිත්තේච ආයිෂඩුවෙන්න හේතුවල්ලෝ කවුද පාපමිත්තේච. පාපමිත්‍ර ඇසුර ආයිෂ් අඩුවෙන්න හේතුවක්. ඇත්ත ඇත්ත කරදරේක වැටනුත්වටෙන්නේ පාපමිත්‍රයකද තම ජීවිතෙත් යනවා සමහර වෙලාවට. ඔය පාපමිත්‍රය අපව එකක්ගෙන යන හැම ගමනක් සසරටත් අහිත කරයි. මේ භාවයටත් අහිත කරයි. හැම දවසකම මද්‍රව්යට යොමුවෙච්ච කෙනෙක්ව. එෙන්ට ඇදගෙන ගිහින් තියන්නේ පාපමිතෙක්. පාපමිත්‍රයෙක්ම තමයි මේ බී පංකෝ බීල බලපංකෝ කියලා කියලතිෙන්. අඩියම් සබඳතාවලට උඩ ගෙඩිදීලා තියෙන්න්නේෙම පාපමිත්‍රයෙක් අනේගමන්නෝ ඒ මිනිෙක් මත්තෙම මැරෙන්ඩෙපා අපිටත් අගයක්ත් තියෙන්ඩෙපැයි කියලා කියන්නෙම පාපමිත්‍රයෙත් තමා. ගැනු පිරිමි බේදයන්න ඇතුව පාප මිත්‍ර සේවනේ නංදුරු කරන්ඩෝන වරදටමයි ුඩ ගෙඩ දෙන්නේ කාන්තාව අතරත් ඉන්නහෙම මටත් ොහම තමයි අපේ ගෙදර ම නංව එම නිහමත්තෙ ඉන්නේ ඇයි අනේ අපිටත් ජීවිතයන් ඇැද්ද. හෙම කියනවා කියල් අර පවට තියෙන බයනැති කරනවා මාත්කරනෝ ඔය කරන්ඩ දෙැංකාලි ගෑනුත් මද්‍රව් එබනො බීල බලන්ඩ හෙම කියනවා? පවට්ටමමා දීනවා. පාපමිත්‍ර සේවරින් තුරුවෙන්ඩමෝන. දන්නවා අපිගාව නරක යාලු ඉන්නවා. අපහිතනවා ඒ වුණනාටඉති හදිසියක් වුුණහම අතමාරුට කියක් හරිඉල්ල ගණඩ ඉන්නේ නි. අනේ මගුලකට අන්න වඋනහම සාරයක්ක් හරිල්ල ගණඩඉන්නන්නේ න කියෙලා ආශත්‍රී කරනවා. නෑ. කොච්චරපාඩු නත්කමන්නේෑ පාපමිත්‍රයාවාත ඇල්ලදාමු. බුදුදහම ඇතුළේ, අප බු හාමමුදුරුව අපට ප්‍රාර්ථනා කරන්න්න උගන්නලා සයනවාද. අපි සාමන්‍යෙන් ප්‍රාර්ථනා කර කරඉන්නේ නැතිජාතියක්. අපි වැඩ කරලා මහන්සි වෙලා ප්‍රතිපත්ති ගරු මාවතක ිහිල්ලයි ප්‍රතිඵරලබන්නේ. දැන්දැන් තමයිව විභාග පස්සෙන්ඩයි නඩුදිනන්ඩයි, කසාද හරියන්ලයි, ප්‍රාර්ථනා කරලා කොඩිවැල්ලෙල්ලන තත්ට ඇවිත්තියෙන්නේ. ඒමවෙන් නැබතේ අර පූජා මේ පූජා මතුරපු පැෑන් පිරිත් කරපු නූල් බැන්ඳයි කියලා විභාග පාස්ස වෙන්නේ නෑ මහන්ස වෙලා වැඩ කරන්න ඩෝන. මහාබෝසතානන් වහන්සේ බුදුුවෙන වගේ පරම පවිත්‍ර අරමුණකටත් ප්‍රාර්ථනා කර කර හිටී නෑ මොහන්සිේ වෙලා වැඩ කළ පෙරුම් පෙරවා. එහෙව් අප බුදුහාමුදුරුවෝ එක මේක ප්‍රාර්ථනාවක් කරන්න කියලතිේ නෝ. ගදද. ඇැම පි නක්ම කරලා මේ පාර්ථනාව කරන්න කිව්වා. එමකක්ද? ඉමි නා පං්ඥකම්මේන මාමේ බාල සමාගමු මා එපාම මට බාල සමාගමු පාපමිත්‍රෑ සුර? මේ පින්බලෙන් මට පාපමිත්‍ර ඇසුරනන් එපා සතන් සත්පුරුෂයන්ගේ සමාගමු ආශ්‍රය හෝතු ලැබේවා යාව නිබ්බානපත්තියා නිවන්දකින තුරු ඔන්න අපේ එකම ප්‍රාර්ථනාව මි්‍ර ඇසුරේ පාමයි කල්්‍යනමිත්‍ර ආශ්‍රයේ ඕනෙමයි ඔය දෙක තියෙනවනම් වරදින්නේ. අපිට හරිගිය තරමක් හරිගිය කල් අනමිත්‍රියෝ හින්ද. වැරදුන තරමක් වැරදුනේ කවුරුහින්ද පාපමිත්‍රයෝ හින්ද. පිනක් කරලා බෞද්ධයෝ පතන්න ඔන්න ඔච්චරයි. නිවන්දකිනතුරු පාපමිත්‍ර ඇසුරදුරුවේවා. කල්්‍යාන මිත්‍ර ඇසුර ලැබේවා. ඒ දෙක ලැබනොත් පාපමිත්‍ර ඇසුර දුරු වෙලා කල්ල යන මිත්‍ර ඇසුර ලැබුණොත් නිවනට යනකං යන්ඩා පිදන්නවා. පුංචි පැටියගේ ඉඳලා. වැඩි හිටිය දක්වා. පාපමිත්‍ර ඇසුරෙන් ගලවන්න පින්වත්න්නේ. පාපමිත්‍රයා පුද්ගල ස්වභාවයකින් නොඉන්න පුුවන්. ජංගම දුරකතනයක් විදියටට එන්න පුළුව. එෙලිනාටයක් විදිහට එන්නත් පුළුවන්. මිත්‍යදුෘෂ්ටික ධර්මයක් විදිහට එන්න පුළුවන්. සද්ධර්මය ස්ොභාාවීන් හැංගිල්ලා එඩත් පුළුවන්. පාපමිත්‍රය හඳරගන්න එක හරි අමාරුයි එකට බුද්ධියතියෙන් දෝනි හඳුන ගන්්ඩ පුද්ගල ස්වභාවෙන් එන පාපමිත්‍රයාත්. සංකල්ප ස්වභාාවෙන් එන පාපමිත්‍රයයාත් හඳුනාගෙන ගැලවෙෙන්ඩ ී හරි වඩිනෝ ජීවිතේ රැකගණ්ඩ නං ඒනු ගැලවෙන්ෝනිි කල්්‍යන මිත්‍රියෝම පතන්ඩ හම්ම අපපච්චි අපිට බණ කියපු හාමුදුරුවෝ අනේ දහම් පාසලේ උගන්නපු වායස ගුරුවරුටික ඉස්කෝලගයා වහම්බවෙච්ච ටීචල සර්ලටික දැංලමයි කියන්නේ මැඩම් ල සරලා ඒ කවරු හරි කල්්‍යයානමිත්‍රයෝ. ඒ මොවක්කත් නැතු මේ මහපොළොවේ අපිට අහසට යටින් පොළොවට උඩින් ොච්ච හොඳ මිස්ස ම්බෙලා තිෙනවාද ජීවිතයට. ඇනේ ඉන්න තැනක පින් සිද්ධ වෙන්ඩෝන හම්බෙච්ච කල්්‍යාන මිත්‍රයිින්ට. බෝ සත්පින් මත්නී පාපමිත්‍ර සුර දුට්ටු දුටු තැනදුරු කරඩ. මහබෝසතා නන් වහන්සේටත් සංසාර වැරදිලාතියෙනවා පාපමිත්‍රයෝ හින්දා. ඒක අයිුන් වහන්සකිව්වේ ජීවිතේ වට නම්. මිත්‍රෑ සුරෙන් දුරුවෙන්ට ඔය කාරණා පහමතික තියාගණ්ඩ ජීවිතේ පරිස්සංකරග්ඩ ලදමනුස්ස ජීවිතයට කවදාවත් සාපකරන්ඩෙපා ප්‍රශ්න තියනවා මිනිස්සුන්ට දුක්වේදනා තියෙනවා පෙරුම්පුරනාා බෝසතුන්ටත් මාර්සෙන් හිටියා එහින්ද දුක්කරදර එන පලියට හනේ මැරිලවත් ගන්නේෑනෙ මේ අනවාහනකට යට වෙලා මැරිල පලකො ඒම හිතන්ඩෙපා ජීවිතයට සප කරණ්ඩෙපා පරිස්සමට ජීවිතේ රැකගන මේ ගෞතම බුදු සසුනි ධර්මදායාදේ ලදමේ සුන්දර ජීවිතේ හැකි තරං ප්‍රතිඵලනේ ලා ගණන්ට මහන්සසි වෙන්න. ඔබට ඉන්න ඔබ විතරයි කෙලහිතන්ඩ. ධර්මයේ පිහිට පතන්ඩ මේ ගමන යන්න ඔබට පුළුවවා අද ධර්මදේශනාවෙනත් ගතයුත් අරගන ජීවිතේ හදාගන්නක පිංවත්නි අපි දෙවියන්ට පින්ෙමු. ಆखाສٺచබുමٺ ਦවානාగ මहिందిका pഞంత அனுmෝதிितວ່າ చిරరకතුुසාసන ആకສٺచබുමٺදවානාగ මहिදందిका pഞత අனுമෝதிതວ່າ చిර రకතුुදసන ಆకສठచබම्ٺ දේවානාග මහිందിका pഞang අമതवा చిරරഹතුुම ප ntiി ഇధเมඥതിනහතු சుகிතාಹन्තුुഞతയು Hidang nyaati nang hotu suki hontu nyaateයු Hidangම nyaati nang hotu suki hontu nyaයු එ ප අනmෝdang කරනලද අප karුණව nya tin. පින් ලබගෙන සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් විශේෂයෙන් පින් අනුමෝදන් කරනෝමෙන්න්න මේ අයට අද ධර්මදේශනාවේ ප්‍රධානදායකත්‍ය ධරණ පින්වා තුන්ගේ නමින් මිය පරලවගේ ඔපු මෞදමෝපියන්න ආධඥාතීන්ට. හොනුමුල්ල කැලෑපිටමුල්ලේ පදිංචිව සිට VUූ W.P വලියම් අ අප්පු හාමි පිය සඳානන්ඒවගේම R මනසිංහාමිනේ මෑණියන් වහන්සේයන දෙපලට පිං ලැබේවා සසරේ සූ පත්තේවා ධර්ම අවබෝධය ලබත්වා නිවන්දකිත්වා ඒ වගේම හොර වඩුන්නේ පදිංචිව සිට පරලෝ සැපත් Vීපkg පියදාස මුදලාලි මහත්මාට පියසඳානන්ට ඒවගේම එච්චම් අනගිහාමි මෑණියන් වහන්සේට මේ පිං ලැබේවා ඒ දෙපල සසරේ සැනසෙත්වා ධර්ම අවබෝධය ලබත්වා නාත් අන්ඩියයේ පදිංචිව සිට පරලෝ සැපත්ගේ එම් අබේ සිංහපුංචියම්මාට එවගේම රංජනී පොන්සේකා නැගනයට මේ පින් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් තම තමන්ගෙනමින් මිය පරලවගේ පුදේපාර්ශවීම සියලු ඥාතින් සිහි පත්කරමින්. අපි පින් දෙනවා ඒ සියල් දෙනා ධර්මවබෝධය ලබත්වා සංසාරයේ සුගතිගාමේ වේවා සසර යම් දුකක් කැත් නම් දුකින් මිදිල සැපවත්වු. ගතිගාමීව නිර්වාණ අබෝධීට පත්තත්වායි සාදු කියල පෙන්දෙමු එ වගේම අදදවසි ධරමදේශනාවේ ප්‍රධාන ධර්මදායකත්වය දරන පන්නල හොරවඩුන්නේ පදිංචි විශ්‍රාමලත් පාඨසාලාචාරිණේ WP පත්මිණී සුජාතා මැතිනයටත් VPCA සිරිල් අබේතුංග මැතිතුමාටත් ධරමදේශනාවට සම්බන්ධ වෙච්චෝ බැහැමටත් පවුලේ ස් සියලුම දෙනාටත් බෞද්ධයා මාධ්‍යජාලයේ කෞරවනීය නායක සාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මාහා සංගරත්නේත් ධර්මස්ත්‍රවනය කළ සෙලු දෙනාගේත් ආශිර්වාදයමා පල කරනවා. එසලු දෙනා නිදුක්වේවා නිරූගිවේවා දීර්ඝාාවෂ සම්පත් ලැබේවා ඔවුන්ට උතුම් ධර්මාවබෝධය ලැබේ වායි ප්‍රාර්ථනා කරන ගමන්. අද ධර්මදේශනාව, මුළල මහත් ලොකවාසිී ධරමස්ත්‍රවනා බිලාශී සැමටදායාද කළ බෞද්ධයා මාධ්‍යජාලයේ කාරය මණ්ඩලේටත්. එවගේම පින්මත් දරමස්්‍රවනය ක ලෝබ හැම දෙනාටමත් ආශිර්වාදයක්වේවා හැම දෙනාගේෙම යහපත් පැතුම් සපලවේවා ජීවිතයේ සියලු දුක් දොම්නස් දුරුවේවා වාසනාවන්ත නිරෝගී ධරමාවෝධයෙන් යුක්ත ජීවිතමඔකට ලැබේවා ගෞතම බුදු සසන තුළම චතුරාර් සත්‍යවබෝධයෙන් නිවී පහන් වෙන්නට මේ පින් අපිට පාරමී ධරමයක් වේවායි සාධූකාරයෙන් ප්‍රාථනා කරමෝ. ඔබට තෙරුවන සරණ ලැබේවා. සබ්බේ බුද්ධා බලපපත්තා පච්චේකානංචයංබලං අරහංතානංච තේජේනර. kangංබන්දාමි සබ්භසෝ සෝපත්‍රේවා තෙරුවන් සරණ ලැබේවා